පළාත් පාලන සංසදයේ හැටියට අපේ මහනගර සභාවේ සභාපතිතුමන් නගරාධිපතිතුමන් 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 සංගමයේ අපේ නගරාධිපතිතුමන් ඇතුළු අපි සියලුම දෙනා පළාත් පාලන ශිෂ්‍යය එකතු වෙලා අද දවසේ අපට මාධ්‍ය ප්‍රකාශයක් කරන්න අවස්ථාව ලැබුණේ ඊයේ දවසේදී විමල් වීරවංශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව පත්‍රයේ ලංකාදීපයේ ගෙනාව ප්‍රකාශය මම කනගාටු වෙනවා තමන්ගේ ගෙදර පස්ස තමන් විසඳගන්නේ නැතුව අනුන්ගේ ගෙදර පස්ස වලට අල්ලපු ගෙදර ඉඳගෙන ප්‍රකාශ කිරීම සම්බන්ධ මම දන්නවා සාමාන්‍යයෙන් තමන්ගේ ගෙදර පස්සේ තමන් විසඳගත යුතුයි තමන් ගෙදර නෝනත් එක්ක දික්කසාද වෙනවා නම් ගෙදර තමයි පස්සේ අල්ලපු ගෙදර ට නෝනට හෝ මහත්තයාට කියන්න බෑ ඔයා දික්කසාද වෙලා වෙන කෙනෙක් කසාද වදින්න කියලා කියන්න බෑ ඉතින් අපි කනගාටු වෙනවා සහෝදරයාගේ මේ කරපු ප්‍රකාශය පිළිබඳ මොකද අපි ඉදා 2015 ජනවාරි 8 වෙනිදා ඉදා මහින්ද රාජපක්ෂ අපේ පස්වෙනි විදේහක ජනාධිපතිතුමාගේ රජය පරාජය වුණාට පස්සේ මහින්ද මහත්තයාගේ නායකත්වයේ දු පක්ෂයක් හදන්න ඕන කියලා අපි පටන් ගත්තේ මාස දෙක තුනක් ගිහිල්ලා නෙවෙයි අපි මේ පළාත් පාලන සංසදයේ නියුක්තයෝ ඉදා අපේ ගම පරිශ්‍රයේදී ඒ ජනවාරි 12 වෙනිදා අපේ ගම පරිශ්‍රයේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලයේ පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වෙලා ගෙන යන කටයුත්තට විරුද්ධව අපි එදා ඉදිරිපස පළාත් පාලනය යුත්තේ. එදා තමයි අපි පටන් ගත්තේ පළවෙනියෙන්ම මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් දු පක්ෂයක් හදන්න ඕනේ කියලා. ඒ පක්ෂය හදන්න පටන් ගන්නකොට අද අපේ පක්ෂයේ දවන්ත මෙහෙවරක් කරලා පැය 24න් පැය 18කට වැඩි ප්‍රමාණයක් මේ පක්ෂයේ වෙනුවෙන් රට වෙනුවෙන් මහින්ද මහත්තයා වෙනුවෙන් වැඩ කරපු අපේ වර්තමාන පක්ෂයේ ජාතික සංවිධායකතුමා අපේ මේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්තුමා ඒ සඳහා අවශ්‍ය උපදෙස් නායකත්වය දීලා මහින්ද රාජපක්ෂ අපේ වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය පක්ෂයේ නිර්මාණය. හැබැයි ඒ හදපු පක්ෂය තුල අද සංධානයක් හැටියට පක්ෂ ගොනු වෙලා තියෙනවා පක්ෂ 16ක්. 16ක් 17ක්. හැබැයි අපේ සංධානයක් පිළිබඳව ප්‍රකාශ කිරීම එයාට පුළුවන් සංධානයේ හැබැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව මත ප්‍රකාශ කරන්න අදහස් දක්වන්න වෙනත් පක්ෂයට අපේ පක්ෂයට අපේ පක්ෂයේ පස්සේ අපි සිදු ගන්න අපි මේ පක්ෂය හදන්න පළවෙනියෙන් එළියට පස්සේ මේ රටේ පළාත් පාලන නියෝජිතව සහ මහජනතා ඊට පස්සේ තමයි අනිත් සියලුම පළාත් සභා පාර්ලිමේන්තු සියලු දෙනා එළියට ආවේ අද සමහරක් අය මේ පක්ෂයෙන් අද ජයග්‍රහණය කරත් මේ පක්ෂය හදනවට විරුද්ධව විශාල කුමන්ත්‍රණ කර අපිට විශාල වශයෙන් අදන්ටෙත්තම් කරා. හැබැයි මේ පළාත් පාලන නියෝජිතයෝ තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය නිර්මාණය කරන්න බිම් මට්ටමේ ඉඳගෙන දිවිහිමියෙන් කැපකෙ. ඉතින් අපට වේදනාවක් තියෙනවා අපේ පක්ෂය පිළිබඳව තීන්දුව తీරන ගන්න එක පක්ෂයේ අපේ විධායක සභාව එහෙම නැත්නම් අපේ පක්ෂය තමයි තීන්දුව ගන්න. මොකද අද එදා අපි පක්ෂයෙන් නිර්පණකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලංකාවේ පළවෙනියෙන්ම පක්ෂයෙන් නිර්පිය පළාත් පාලන නියෝජිතව සභාපතිතුරු 10 දෙනෙක් නගරාධිපති ඇතුළු. ඒ 10 දෙනා ආදරමි අපි තුන්දෙනා එතන ඉන්නවා. තවත් අපේ සහෝදර සභාපතිතුරු සභාපතිලා 7 දෙනෙක් ඉන්නු. අපි 10 දෙනාව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදා පළවෙනියෙන්ම දොට්ට දැම්මේ. breaking.lk